ஐ புவன், சுபதாசக் ආදරණීය දරුදරියනි, අපි අද මහජන සම්බන්ධතා පාඩමේ තවත් පොඩසක් සාකච්ඡා කරන්න හදන්නේ. හරි. මහජන සම්බන්ධතාව කියන්නේ මොකක්ද කියන එක ගැන අපිට දැන් අද මේ වෙන විට අවබෝධයක් ඇති. ව්‍යාපාරික වශයෙන්, ආයතනික වශයෙන්, සංවිධානමය වශයෙන්, ඒ වගේම පුජ්‍යල ප්‍රතිරූපය ගොඩනැගීම වශයෙන් තම මහජන කණ්ඩායමත් එක්ක හොඳ සම්බන්ධයක් පවත්වාගෙන යාම සඳහා, විශ්වාසනීය සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා ගනු ලබන විවිධ පියවර විවිධ උපක්‍රම මහජන සම්බන්ධතා කියලා අපි හඳුනාගත්තා. මෙතනින් හැම දරුවෙක්ම කුමන හෝ මහජන සම්බන්ධතා වැඩසටහනක් එක්ක සම්බන්ධ වෙලා ඇති. ව්‍යාපාරික වශයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලගේ පාසල් මට්ටමේ පාසල් වල තියෙන විවිධ ප්‍රසංග පවා අපිට මහජන සම්බන්ධතා ආර්ථිකින් ගන්න පුළුවන්. පාසල් වල තියෙන ත්‍යාග ප්‍රදානෝත්සව පවා අපිට මහජන සම්බන්ධතා ආර්ථිකින් ගන්න පුළුවන්. පාසල් වල පැවැත්වෙන ක්‍රීඩා උත්සව ඒවා අභිමාණයෙන් පවත්වනකොට සමාජය තුළ ඒ පාසල කෙරෙහි හොඳ ප්‍රසාදයක් ඇති වෙනවා. එතකොට දැන් අපි තවත් උදාහරණයක් ගත්තොත්, දැන් පාසල් වල ළමයි උසස් පෙළ විභාගයේ, සාමාන්‍ය පෙළ විභාගයේ, ශිෂ්‍යත් විභාගයේ වගේ ජයග්‍රහණය කරාම ඒ ජයග්‍රහණය කරපු අවස්ථා මාධ්‍ය වල පෙන්නනවා, ටීවී එකේ පෙන්නනවා. පළවෙනි ලංකාවේ දෙවෙනිය දිස්ත්‍රික්කේ පළවෙනි ඔය ආදි වශයෙන් පෙන්නකොට එතකොට ඒ පාසල කෙරෙහි මහජන ප්‍රසාදය ඇති වෙනවා. පාසල කෙරෙහි මහජන විශ්වාසය ඇති වෙනවා. අපි අර මාධ්‍ය සම්බන්ධතාව කියලා කතා කරේ ඒ අවස්ථාවේ මාධ්‍යත් එක්ක හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යනකොට හැමනිතරම පාසල සම්බන්ධ හොඳ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කරගන්න පුළුවන්. පැහැදිලිද ඔයාලට? ඔන්න වගේ කාරණා තමයි මහජන සම්බන්ධතාව කියලා කියන්නේ. ඒතර මේ ආයතනික වඩාත් වැදගත් වෙන්නේ තරගකාරී ආයතන වලට, ඒ වගේම ව්‍යාපාරික ආයතන වලට, මූල්‍යමය වශයෙන් ලාභය දියුණුව අපේක්ෂා කරන ආයතන වලට මහජන සම්බන්ධතාවයේ අතිශය වැදගත් වෙනවා. හරි. අපිට දැන් තියෙන්නේ පිටුව 17, මහජන සම්බන්ධතා මෙවලම් කියන කොටස තමයි අපි කතා කරන්න හදන්නේ. මහජන සම්බන්ධතා මෙවලම් හතරක් නම් කරන්න කියලා හරි. හරි. මහජන සම්බන්ධතා මෙවලම් හතරක් විස්තර කරන්න කියලා හරි. ඔයාලට එන්න පුළුවන්. එහෙම නැත්නම් මහජන සම්බන්ධතා මෙවලම් දෙකක්. ඒ කියන්නේ මහජන සම්බන්ධතා සඳහා අපිට මෙවලම් වශයෙන් ගන්න පුළුවන් මොනවද කියන එක තමයි කතා කරන්නේ. දැන් මෙතන දිනවා අපි ලියලා ප්‍රවෘත්ති නිවේදන, පොත් පිංච, ඡායාරූප, වාර්ෂික වාර්තා. දැන් ඔයගොල්ලෝ ඔය වගේ දේවල් දැකලා ඇති. ඒක තමයි මහජන සම්බන්ධතා මෙවලම්. හරි. දැන් උදාහරණයක් හිතර ගත්තොත් අපි යම්කිසි ආයතනයකට ගියාම ඒ ආයතනේ අපි හිතව වාණිජ ආයතනයක් කියලා. එහෙම තමයි අපි පාසලක්ම ගාවම පාසලකට ගියාම සමහර පාසල් වල විදුහල්පත් වායන කාමරේ හෝ එහෙම නැත්නම් ආලින්දයේ විවිධ වැදගත් ඡායාරූප ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒතර ඡායාරූප වලින් පාසලේ අභිමානය, පාසලේ ගෞරවයේ ප්‍රතිරූපී ඉහළ නම්වන්න පුළුවන්. අපි හිතව දැන් පාසලට මීට අවුරුදු 50කට විතර කලින්, හරි, ජනාධිපතිවරයෙක් ඇවිල්ලා ඉන්නවා හිටියා කියලා, අගමැතිවරයෙක් ආවා කියලා. හිතපුවා උදාහරණයක් විදිහට X කියලා පාසලට 1970 ගණන් වලදී විවෘත කිරීමේ අවස්ථාවකට සීමාව බණ්ඩාරනායක මැතිරි ආවා කියලා. හරිද? එතුමිය පැමිණි අවස්ථාවේ තම මොන හරි විවෘත කරන අවස්ථාවේ ඡායාරූපයක් කාලින්දේ ප්‍රදර්ශනය කරලා තිබීම පාසලට අභිමානයක්. අන්න ඒ වගේ වට අපි කියනවා ඡායාරූප යොදා ගැනීම කියලා. ඒ විදිහට මොන වගේ මෙවලම්ද මහජන සම්බන්ධතා ක්‍රියාවලිය සඳහා යොදා ගන්න පුළුවන්? විශේෂයෙන් මුද්‍රිත වශයෙන් යොදා ගන්න පුළුවන්. මෙවලම් මොනවද කියලා අපි බලමු. පළවෙනි එක, දැන් සිද්ධාන්තමය වශයෙන්ුත් මේ ටික මම උගන්වලා ඇති. දැන් මේ පුනරීක්ෂණ වශයෙන් නැවතත් උගන්වනවා. හරි. පොත් පිංච, මහජන සම්බන්ධතා මෙවලමක් ලෙස කාලාන්තරයක් තිස්සේ පොත් පිංච භාවිතයට පොත් පිටක කරන කුඩා පොතකි. පිටු 8, 12, 20, 24 ආදි වශයෙන් සංක්ෂිප්ත කරුණු සහිත කුඩා පොතක් වශයෙන් පොත් පිටක දෙන්නේ එක. මේ මගින් යම් ආයතනයක් කරුණක් පිළිබඳව කෙටියෙන් හා ආකර්ෂණීය ලෙස දැනුවත් කළ හැක. විශේෂයෙන් රාජ්‍ය ආයතනවල දැනුවත් කිරීම සඳහා පොත් පිටක යොදා ගැනීම. නිරසුලක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විවිධ රෝග පිළිබඳව දැනුවත් කිරීමට පොත් පිටක යොදා ගැනීම. විශ්වකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාව දැනුවත් කිරීමට විවිධ පොත් පිංචි යොදාගෙන, බැංකු වැනි මුල් ආයතන තම ගණතුරු කරුවන් දැනුවත් කිරීම සඳහා මෙවැනි මෙවලම් යොදා ගනී.
විවිධ ඡායාරූප චිත්‍ර වර්ණ ග්‍රැෆික් නිර්මාණ අකුරු රටා ආදී භාවිත කරමින් අලංකාරවත් ලෙස නිර්මාණාත්මක ලෙස පින්ච සකස් කරගත හැකි දැන් හරි නේද ඔය වගේ විස්තරයක් තමයි ලියන්න තියෙන්නේ හරි ලුකුවට හිතන්න දෝ සරලව තේරුම් ගත්තොත් මේ ප්‍රශ්න වලට උත්තර ලියන එක එච්චර වැඩක් නෙමෙයි දැන් පොත් පින්චක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහර රෝග ගැන දැනුවත් කරනවා ඒත් අපි හිතමු මී වුණ වෙන්න පුළුවන් ඩෙන්ගු වෙන්න පුළුවන් කුඩා පොතක් හරිද ඒ කියන්නේ ඔය ඔයගොල්ලෝ පාවිච්චි කරන CR සයිස් නෙමෙයි අර එක්සයිස් බුක් ප්‍රමාණයේ පිටු 8ක් විතර තියෙන පිටු 12ක් ඒ වගේ චූටි පිටු ප්‍රමාණයක් තියෙන හැබැයි ආකර්ෂණීය ලෙස සකස් කරලා තියෙන ගොඩක් වෙලාවට පොත් පිංචවල ඡායාරූප තියෙනවා නේද ඊට පස්සේ චිත්‍ර තියෙනවා ලොකුවට විස්තර ලියලා තියෙනවා ඒ විතර පොත් පිංචක් හදාගන්න පොත් පිංචක් සකස් කර පොත් පිංචක් ඔයගොල්ලෝ දැකලා ඇති හරිද අන්න ඒ වගේ ඒවා යොදා ගන්න පුළුවන් මහජන සම්මන්ත්‍රණ මේවලමක් හැටියට හරි දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙනවා නම් සමහර ලාවට මේ බැංකුවකට ගිහින් පෙළාවක ඔයගොල්ලෝ අර කවුන්ටරේ ළඟ එහෙම තියලා දිනවා ඒ වගේ අපිට ඕන එකක් අරගෙන එන්න පුළුවන් විස්තර දෙනවා ඒක ඉතිරි කරන්නේ කොහොමද ඒ ගණතුළු පිළිබඳ විස්තර ඒ වගේවත් තියෙනවා ආකර්ෂණයේස හැදුවට පස්සේ අපි ඒවා කියවන්න බලන්න ආසයි ඊට පස්සේ ඔය මුල්‍ය ආයතන වල දැනුවත් කිරීමේ අර අත්පත්ති ගන්න මේ කියන්නේ පොතක් වගේ හදලා තියෙන ටිකක් ඒතකොට අර වැඩි විස්තර තියෙනවා ඒකේ ඕකට අපි කියනවා පොත් පිංචක් මහජන සම්බන්ධතාකාරය සඳහා යොදා ගන්න පුළුවන් කුඩා පොතක් යොදා ගන්න පුළුවන් ඒ ආයතනයේ සම්බන්ධ දැනුවත් කිරීමේ විස්තර තමයි පොත් පිංච තුළ අඩංගු වෙන්නේ එතකොට ඒක ආකර්ෂණීය ලෙස සකස් කරගත්තට පස්සේ ඒක ආකර්ෂණීය සකස් කරගත්තට පස්සේ වඩාත් මහජනයාගේ අවධානය යොමු වෙනවා දැන් ඔයගලන්ට නිදසුන් ලෙස පොත් පිංච කීපයක් මම ඔයගලන්ට මේ පන්ති සපයනවා දැන් මේ රිවිෂන් එක කරද්දී ඒක සපයන්න අපිට අවස්ථාව ලැබුණේ නැහැ මේ සෞඛ්‍ය ගැටලුත් එක්ක නමුත් අපි පන්ති පටන් ගත්තාම මම උදාහරණ වශයෙන් පොත් පිංච කීපයක් ඔබට ලැබෙන සරස්වන්නම් එහෙනම් මහජන සම්බන්ධතා මෙවලම් කියලා ඔයගොල්ලෝ ඇහුවොත් එකක් කියන්න පුළුවන් පොත් පිංච කියලා හරි පොඩි විස්තරයක් තියෙන මේක දිහා ආයෙ කියවල බලාගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ විස්තරේ හිතේ මතකෙන් යන්න පුළුවන් දෙවෙනි කාරණය තමයි ප්‍රවෘත්ති නිමේදන දැන් අපි චුට්ටකට කලින් ඒ කියන්නේ පාලස්සන පිටුවේ ලියලා තිනවා පුවත් නිල නිවේදන කියලා. ඒ පුවත් නිල නිවේදන වලට අදාළ නෝට් එකම තමයි ප්‍රවෘත්ති නිවේදන වලටත් ඔයගොල්ලෝ ලියන්න ඕන. එතන අතර රූලක් හිස් තියෙනවා එතන ලියා ගන්න. පුවත් නිල නිවේදන සටහන බලන්න කියලා ලියා ගන්න. පුවත් නිල නිවේදන සටහන බලන්න කියලා ලියා ගන්න. පුවත් නිල නිවේදන සටහන බලන්න කියලා ලියා ගන්න. හරිද? හරි. ඒ කියන්නේ පුවත් නිල නිවේදන කියන්නේ මොනවද කියලා අපි ආයෙත් බලමු දරුවනේ. පොඩක් පාලස්සෙන පිටුව පෙරලා ගන්න. ආයතනික හොඳ හිත පාලනය කිරීමලා ප්‍රධාන කාර්යභාරය කිතු කරන්නේ මාධ්‍ය. මාධ්‍ය මහජන සම්බන්ධ එතන ඒ වගේ තැන්වලදී අර මාධ්‍ය මහජන සම්බන්ධතා කියන වචනේ අයින් කරන්න ඕන. මොකද පුවත් නිල නිවේදන යටතේ අපි මෙතන මහජන සම්බන්ධතා මේවලමක් හැටියට ලියලා තියෙන්නේ. අපි අද කතා කරන්න මෙතන තියෙන වෙයි මහජන සම්බන්ධතා උපක්‍රමයක් විදියට. ඒ වචනේ වෙනස් කරලා ලියන්න ඕනේ. එහෙම තමයි මේක කටපාඩම් කරලා ලියන්න බෑ. පුවත් නිල නිවේදනයක් කියන්නේ මොකද්ද කියලක අවබෝධ කරගන්න ඕන කියවල. හරිද? කටපාඩම් සිස්ටම් වලින් මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න බෑ. මේ මම ඔබට මේ උත්තරයක් දීලා දෙන කටපාඩම් කරන්නේ මේ බලාගෙන අවබෝධ කරගන්න දීලා දෙන්නේ මේකයි මේ කියන්නේ කියලා. පැහැදිලි? පුවත් නිල නිවේදන මාධ්‍ය නිවේදන ප්‍රවෘත්ති නිවේදන අනුවින් හඳුන්වයි. ආයතනයේ විසින් මහජනය දැනුවත් කළ යුතු විශේෂ යමක් වේ නම් මේ ලිඛිතව මාධ්‍ය ආයතනයේ වෙත යොමු කිරීම පුවත් නිල නිවේදන තුලින් සිදු වේ. පුවත් නිල නිවේදනයේ සකස් කිරීමේදී සියලු මාධ්‍යවල උත්තේ සකස් කළ යුතු අතර අවශ්‍ය කරුණු ප්‍රමාණක් ඉදිරිපත් කළ යුතුය. භාෂාව නිසැස යොදාගත යුතු අතර අනවශ්‍ය කිසිවක් ඇතුළත් නොකළ යුතුය. අදාළ ආයතනයේ ලිපි ශිෂ්‍යය සහිතව ප්‍රවෘත්ති නිවේදන ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය වන අතර නිලාසනක්ද තිබිය යුතුය. හදිසි දැනුම් දීම විශේෂ දැනුම් දීම කරුණු පැහැදිලි කිරීම නිවැරදි කිරීම ආදිය ප්‍රවෘත්ති නිල නිවේදන හරහා සිදුවේ. මාධ්‍ය ආයතන විසින් ප්‍රවෘත්ති නිවේදන එලෙසම හෝ උපුටාගත් කොටසක් ලෙස හෝ ග්‍රාහකයා වෙත ඉදිරිපත් කරයි. එතකොට ඔයාලා වුණත් රූපවාහිනියේ දැකලා තියෙනවා මේ සම්බන්ධව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අහවල් අමාත්‍යාංශ සිලේ ගම්බරය පොලිස් පතිවරයා පොලිස් මාධ්‍ය එහෙම කියනවා හරි මාධ්‍ය ප්‍රකාශකයා දන්නා සිටින්නේ කියලා ඒ නිලනේ ප්‍රවෘත්ති නිවේදනය කියලා දාලා හරිද දැන් මම අර කලින් කිව්වාගේ මේ පොත් පිංචක් වගේම ප්‍රවෘත්ති නිල නිවේදන කීපයක පිටපත් ඔයගලන්ට දෙන්න එතකොට මේ ටිකක් අවබෝධ කරගන්න පුළුවන් එතකොට ප්‍රවෘත්ති නිවේදනය කියලා දාලා ඒකේ මොකක් හරි විස්තරයක් තියෙනවා ඒ ආයතනයේ පිළිබඳව
ඒ සංවිධානය පිළිබඳව ඒගොල්ලන්ට ජනතාවට දැනුවත් කළ යුතු යමක් ප්‍රවෘත්ති නිවේදනයක් හරහා මිනිස්සුන්ට ඉදිරිපත් කරනවා. මම WhatsApp group එකට ප්‍රවෘත්ති නිල නිවේදන දෙක තුනක් දාන්න. හරිද? එතකොට ප්‍රවෘත්ති නිල නිවේදන එහෙම නැත්නම් ප්‍රවෘත්ති නිවේදන කියන එකත් අයි පෙන්නේ මහජන සම්බන්ධතා මේවලම කැරියර. හරිද? පොත් පිංචක් යදා ගන්න පුළුවන් ආයතනයේ පිළිවන් දැනුවත් කරන්න. ඒක මේවලම ආයතනයේ පිළිබඳ දැනුවත් කරන්න ප්‍රවෘත්ති නිල නිවේදන නැත්නම් ප්‍රවෘත්ති නිවේදන යදා ගන්න පුළුවන්. ඒකත් අයිති වෙන්නේ මහජන සම්බන්ධතා මේවලම කැරියර. පැහැදිලිද? ඊට පස්සේ ඡායාරූප මහජන සම්බන්ධතා ක්‍රියාවලියේ ඉතා යෝග්‍ය හා පාදායි මෙවලමක් ලෙස ඡායාරූප හැඳින්විය හැක. මහජන සම්බන්ධතා ක්‍රියාවලියේදී ඡායාරූප විවිධ ආකාරයෙන් යොදාගත හැක. ආයතනයේ ප්‍රතිරූපී එළන ආකාරයේ ඡායාරූප මහජනයාට ප්‍රදර්ශනය කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. ආයතනයේ විශේෂ අවස්ථා සැමරුම් උත්සව විනෝද චාරිකා ජයග්‍රහණ සම්මාන විවෘත කිරීම ආදිය මහජන විවෘත කිරීම ආදිය හා සම්බන්ධ වටිනා ඡායාරූප මහජනයාට ප්‍රදර්ශනය කළ හැක. මේ සඳහා විවිධ ක්‍රම යොදාගත හැක. වෙබ් අඩවිවල ඡායාරූප පළකිරීම, සමාජ මාධ්‍යවල පළකිරීම, පුවත්පත්පත් සංග්‍රහ ආදියට එක් කිරීම, ඡායාරූප ප්‍රදර්ශනාගාරයක් පවත්වාගෙන යාම, විශාලනය කර ආයතන පරිශ්‍රය හෝ එදිමහන් ස්ථානවල ප්‍රදර්ශනය කිරීම, ඡායාරූප ප්‍රදර්ශන පැවැත්වීම, ආයතනික සංග්‍රහවල පළ කිරීම, කවුළු ප්‍රදර්ශන ලෙස ප්‍රදර්ශනය කිරීම ආදී වශයෙන් විවිධාකාරයෙන් ඡායාරූප ප්‍රදර්ශනය කළ හැකි වේ. නිදර්ශනක් ලෙස වෙළඳ ආයතනයක් යම් ජාත්‍යන්තර සම්මානයක් ලබාගත්තේ නම් එම සම්මානය ලබාගත් මොහොතේ ලබාගත් ඡායාරූපයක් ඉහත ක්‍රමවලට මහජනයාට ප්‍රදර්ශනය කළ හැකිය. හරි නේද? දැන් මහා ඡායාරූපය යොදා ගන්න අවස්ථා ඔගොල්ලෝ ඕන තරම් දැකලා ඇති. මෙතනත් උදාහරණ දෙනවා. ඔගොල්ලෝ හොඳටම දන්න දෙයක් තමයි සමාජ මාධ්‍ය වල ඡායාරූපය යොදා ගන්න. ගොඩක් වෙලාවට දැන් අපි දැක්ක පහුගිය දවස්වල මොනවාද මේ විවිධ ආයතන වල අපි හිතමු යම් කිසි ආයතනයක සුවඳ හමුවක් තිබුණා කියලා. හරි, සුවඳ හමුවේ විශේෂ අවස්ථාවල ඡායාරූප Facebook වගේ සමාජ මාධ්‍ය වලට එකතු කරනවා. එතකොට ඒ ආයතනය පිළිබඳව සමාජයේ දැනුවත් වෙනවා. විනෝද චාරිකා ගියාම ආයතන ඒවයි ඡායාරූප සමාජ මාධ්‍ය වල දා. හරි, දැන් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ තියෙන පුළුවන් සමාජ මාධ්‍යයක්. එහෙම නැත්නම් මේ Facebook page එකක්. එහෙම නැත්නම් Facebook ගිණුමක් තියෙන්න පුළුවන්. දැන් ඉස්කෝලේ වැඩගත් අවස්ථා ඒ Facebook ගිණුමට ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ ආදි ශිෂ්‍ය බලන වෙනත් පාසල් වල බලන එහෙම. හරි, අපි ඔයගොල්ලන්ගේ ඒ පාසලේ ළමයි ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුසුකල් ලැබුවා නම් ඒකේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වල දානකොට ඒක පාසලටත් ගෞරවයක්. පැහැදිලිද? අන්න ඒ වගේ ඡායාරූපය දාගන්න පුළුවන්. හරි, ඊට පස්සේ පාසල් වල දින වෙබ් අඩවි තියෙනවා. ඒ වෙබ් අඩවි වල පුළුවන් පාසලේ වැදගත් අවස්ථා වල ඡායාරූප පළ කරන්න. එතකොට අවශ්‍ය අවස්ථා වලදී ඒ වෙබ් අඩවිය පරීක්ෂා කරන අයෙකුට ඒව බලා ගන්න ලැබෙනවා. එතකොට ආයතනයේ ප්‍රතිරූපය පාසලේ ප්‍රතිරූපය යනවා. ඒ දරෝ ඕනම ආයතනයකට එහෙම දාගන්න පුළුවන්. හරි, එතකොට මම උදාහරණයක් කිව්වොත් මම ඉස්සර පත්‍රකාන්තුරේ වැඩ කරනකොට මේ එතන තියෙනවා පොඩි කඩේකට අපි තේබල් යනකොට ඒ කඩේ මේ ඒ කාලේ තිබු ජනාධිපති කවුද රණසිංහ පේමදාස මහත්තයා කුසලානයක් වගේ එකක් පළඳවන ඡායාරූපයක් ඒ කඩේ ඉල්ලලා තිබුණා. තවත් ඔය ක්‍රීඩාවට සම්බන්ධ ඡායාරූප ගොඩක් තිබුණා. හරි, ඉතින් මම ඇහුවා මුදලාලිගෙන් මොකද්ද මේ ඡායාරූපික කියලා. මුදලාලි වයසක කෙනෙක්. ඒත් එයා කිව්වා එයා තරුණ කාලේ තමයි ඒ කාලේ යා නියෝජනය කරලා තියෙනවා ක්‍රීඩා කණ්ඩායම කොහොමද මතක නැහැ මේ මොකද්ද කියලා. ඒ කියන්නේ මේ වොලිබෝල් හරි මොනවා හරි. හරි, එතකොට හැබැයි ඒ වගේ ඡායාරූප දැන් මම ඒක ආදුනික වුණාට මම දන්නේ නැතුණාට ගොඩක් අය දන්නවා. එයා ඒ කඩේ මුදලාලි ඊට අවුරු කාලයකට කලින් ජාතික ඒ කණ්ඩායමක් නියෝජනය කරලා තියෙනවා. එතකොට එයාට සම්මානයක් දීපු අවස්ථාවක ඡායාරූපය විශාලනය කරලා ටිකක් ලොකු කරලා එයාගේ කඩේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. එතකොට එතනින් ඒ මුදලාලිගේ ඒක පැරණි ඡායාරූපයක් වුණත් ප්‍රතිරූපයට හොඳයි ඒක. කඩේ ප්‍රතිරූපයට හොඳයි ඒක. ගිහිපු අයගේ ආදානෙ වුණේ දැන් දන්නයි දන්නවා. හැබැයි මෙයා මේ වගේ කෙනෙක් කියලා කලින් එන්සයි කඩේට මිනිස් වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මොකද ඔහුගේ ප්‍රතිරූපයත් එක්ක මේ ව්‍යාපාරයට ඒක වැදගත් වෙනවා. ඒ විදිහට අර මහජන සම්බන්ධතා ක්‍රියාවලියේ ඡායාරූප විවිධාකාරයෙන් වැදගත් වෙනවා. සමහර ආයතනවල පාර්ලිමේන්තුව, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, දළදා මාලිගාව වැනි ස්ථානවල ඡායාරූප
ප්‍රදර්ශනාගාර පවත්වාගෙන යනවා. හරි, ඔගොල්ලෝ දැකලා දල්දා මාලිගාවට ගියාට පස්සේ ගොඩාක් පැරණි ඡායාරූප නේද? ඒක ඉදපු සමහර ඇත්තුන්ගේ ඡායාරූප, ජනාධිපතිවරු ආපවස්සා කියන විදේශ මේ විදේශ රටවල් වල නායකයෝ ආපවස්සාද සමහර ඡායාරූප ඒ ඡායාරූප ප්‍රදර්ශනාගාරේ තියෙනවා. හරි, සමහර ලාවට ඡායාරූප ප්‍රදර්ශන පවත්වන යම් යම් කාලවලට ආයතනයේ විවිධ අවස්ථා වැදගත් අවස්ථා. හරි, ඊට පස්සේ ඡායාරූප පාත්‍රවල පාල කරන ඔයගල දකලා දිනවා. විවිධ ඡායාරූප පුවත් පත්වල සංග්‍රහවල පාල කරනවා. මම මේ පාසල් උදාහරණයට ගන්න, ඔයගොල්ලෝ පාසල් දරුවෝ නිසා දැන් පාසල් වල ශිෂ්‍යත්වය සමත් වුණාම ඒ ශිෂ්‍යත්වය සමත් පාසලේ කණ්ඩායම කියලා පත්‍රය යනවා. ක්‍රිකට් හරි මොන හරි තරගයක් දිනුවාට පස්සේ ඒගොල්ලන්ගේ ටීම් එකේ පින්තූරයක් ක්‍රීඩා පිටේ යනවා. ඔයගොල්ලන්ගේ පාසලේ විවිධ ප්‍රසංගයක් තිබුණම ක්‍රීඩා උත්සවයක් තිබුණා ඔයගොල්ලන්ගේ බිග් මැච් එකක් වගේ තියෙනකොට මේ කණ්ඩායම් දෙකේ ඡායාරූපත් එක්ක විස්තරයක් කරන පත්‍රෙ. අන්න ඒවට තමයි අපි කියන්නේ ඡායාරූප යොදා ගැනීම කියලා. පැහැදිලිද? තමයි සමහර ඡායාරූප ඔයගොල්ලෝ දැකලා තියෙනවා විශාලනය කරලා ලොකු ලොකුට බර බිල්බෝඩ් වගේ ටවුන් වල ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉස්සර අර හිටියා ජනාධිපති කෙනෙක් මහින්ද රාජපක්ෂ කියලා, මේ මහත්තයාගේ ජනාධිපතිලා ඉන්න කාලේ හැමදැනම ඔයගොල්ලෝ මතක හමුදාවත් එක්ක කිරිබත් කරන ඡායාරූප. ඊට පස්සේ විදේශ රටවල් වල සමුළු වලට සහභාගී වෙන ඡායාරූප, අර දරුවොත් එක්ක මේ ක්‍රීඩා කරන ඡායාරූප, ඒ වගේ එක එක ඡායාරූප හැමදැනම හන්දි වල ලොකු කරලා ගහලා තියෙන මතකද? ප්‍රතිරූපයේ ඉහළ යන. එතකොට ඒ වයින් එතුමාගේ ප්‍රතිරූපය ඒ කාලේ ඉහළ ගියා. පැහැදිලිද කියන්නේ? එතකොට අන්නේ වට අපි කියනවා මොනවා කියලාද? ඡායාරූපය යොදා ගැනීම කියලා. හරිද? විශාලනය කරලා ප්‍රදර්ශනය කරන්න පුළුවන්. හරි, ඊට පස්සේ ආයතන පරිශ්‍රය ප්‍රදර්ශනය කරන්න පුළුවන් සංග්‍රහවල. හරිද? දැන් ඔයගොල්ලෝ දැකලා ඇති අපේ සමහර ටියුෂන් සර්ලා ඒ සර්ගේ ඡායාරූපය හරිද විශාලනය කරලා කට් අවුට් එක පෝස්ටර් වල එහෙම දාලා තියෙනවනේ, සමහර සර්ලා දාලා තියෙනවා එහෙම. හරිද? එතකොට මේ විදියට මහජන සම්බන්ධය ඇතුළත සමහර ලාවට ඒ ඡායාරූපය තුළ ප්‍රතිරූපයක් ඇති වෙන්න පුළුවන්. ඒ හැමෝටම නේ, සමහර අයගේ ඡායාරූප වලින් ප්‍රතිරූපයක් ගන්න පුළුවන්. එතකොට ඒක අර ළමයින්ගේ ආකර්ෂණය දිනා ගන්න හේතුවක් වෙන්න පුළුවන්. පැහැදිලිද ඔය විදියට? එහෙනම් ඡායාරූපත් මහජන සම්බන්ධතා සඳහා යොදා ගන්න පුළුවෙනි. පොත් පිංචි යොදා ගන්න පුළුවන්, ප්‍රවෘත්ති නිවේදනය යොදා ගන්න පුළුවන්. දැන් ප්‍රවෘත්ති නිවේදනයේදී සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරනකොට අපි කලින් ආයෙත් ප්‍රවෘත්ති නිවේදන පත්‍රය ගියොත් ඒකෙන් වෙන සේවය මොකද්ද කියලා බලද්දී දැන් ප්‍රවෘත්ති නිවේදනයක් ඔයගොල්ලන්ට අපිට එච්චර සමීප නැහැ. ඇයි සමීප නැත්තේ? අපි ප්‍රවෘත්ති නිවේදන අපි නිකුත් කරන්නේ නැති නිසා. ඡායාරූප නම් අපිට සමීපයි. දැන් ඔය පොලිස් දෙපාර්තමේන්තුව, හමුදාව, ආණ්ඩුව, දේශපාලන පක්ෂ වගේ දේවල් වල ප්‍රවෘත්ති නිවේදන වැදගත් වෙන්නේ අර මහජනයාට තොරතුරක් ආයතනයේ දේශපාලන පක්ෂයේ ගෙන යාම සඳහා ප්‍රවෘත්ති නිවේදන වැදගත් වෙනවා. ප්‍රවෘත්ති නිවේදන අපිට එච්චර සමීප නැහැ, අපිත් තාම පාසල් දරුවෝ නිසා. නමුත් වැඩි හිටියෝ ඒ අපි කියන එක්ස් පරිසරයේ සම්බන්ධව අවධානයෙන් ඉන්න කෙනෙකුට පරිසරයේ අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති නිවේදනය වැදගත් වෙනවා. ඒ වගේ ඒ ආයතන වලට ඒ විදියට තමයි මහජන සම්මන්ත්‍රා බලය වැදගත් වෙන්නේ. හරි, දැන් පොත් පිංච වගේ දේවල් ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ කුෂිකර්මයට අයිති ආයතන වලට, සෞඛ්‍යයට අයිති ආයතන වලට, බැංකු වගේ ආයතන වලට දැනුවත් කිරීම සඳහා තමයි පොත් පිංච දාගන්නේ. එතකොට රාජ්‍ය ආයතන වලට තමයි ප්‍රධාන වශයෙන්ම ප්‍රවෘත්ති නිවේදන වගේ දේවල් වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඡායාරූප වගේ දේවල් ඕනම ආයතනයකට වැදගත් වෙනවා. පාසලකට වැදගත් වෙන්න පුළුවන්, පෙර පාසලකට වැදගත් වෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ කඩේකට උනත් වැදගත් වෙන්න පුළුවන්. දැන් මම දවසක් අම්බලන්ගොඩ නගරයේ මේ ෆාමසි එකට යනකොට, පසුසලකට යනකොට ඒකේ ඉස්සරහ ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා, සම්මානයක් ගන්නවා මේ කවුරු හරි කෙනෙක් සෞඛ්‍ය ඇමතිවරයා. ඉතින් මම ටිකක් යට විස්තරය කියවල වෙනවා. ඒකේ තියෙන මේ ෆාමසි එක ඒ කවුරුද්දක ලංකාවේ හොඳම ෆාමසිය හැටියට තේරලා දෙනවා. ඒකේ ඡායාරූපයක් තමයි දාලා තියෙන. ඒතර ඒ ඇතුළට ගියාට පස්සෙත් මට ඒක තේරුණා. වාඩි වෙන්න කුටු දියලා තියෙනවා, ඒ සීකලා තියෙනවා, හොඳ සේවක මණ්ඩලයක් හිටියා. ඒතර අර ඡායාරූපයේ තිබුණේ කියන්නේ මේ ෆාමසිය මේ එහෙම හොඳ එකක් කියලා අපි දැනගත්තේ. අකුරු ලියලා තිබුණට වැඩිය කියවන්නේ ඡායාරූපයක් දැක්කම බලන තියෙන අවධානය වැඩි. පැහැදිලිද ඔයාලට? ඒතරම් පොත් පිංච ප්‍රවෘත්ති නිවේදන ඡායාරූප මහජන සම්බන්ධතා ක්‍රියාවලිය සඳහා යොදා ගන්න පුළුවන්. ඊළඟට ලියාගන්න 18 පිටුවේ වාර්ෂික වාර්තා ලියන්න. මහජන සම්බන්ධතා මෙවලමක් ලෙස
මහජන සම්බන්ධතා මෙවුණක් ලෙස වාර්ෂික වාර්තා මහජන සම්බන්ධතා මෙවුණක් ලෙස වාර්ෂික වාර්තා වාර්ෂික වාර්තා අතිශය වැදගත් වේ අතිශය වැදගත් වේ වාර්ෂික වාර්තාවක් මගින් වාර්ෂික වාර්තාවක් මගින් වාර්ෂික වාර්තාවක් මගින් යම් ආයතනයක් පිළිබඳ වාර්ෂික වාර්තාවක් මගින් යම් ආයතනයක් පිළිබඳ විවිධ තොරතුරු අවශ්‍ය පාර්ශ්වවලට දැනගැනීමට සැලැස්විය හැකිය. රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන මෙන්ම විවිධ ජාතික ජාත්‍යන්තර ප්‍රාදේශීය සංවිධාන පවා වාර්ෂික වාර්තා නිකුත් කිරීමක් සිදු කරයි. වාර්ෂික වාර්තා නිකුත් කිරීමක් සිදු කරයි. ඡේදමෙල යන දරුවනේ නිදසුනක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා මහ බැංකුව ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතන නිල වශයෙන් වාර්ෂික වාර්තා ඉදිරිපත් කරයි. මෙමගින් අදාළ ආයතනවල වාර්ෂික තොරතුරු ක්‍රියාකාරීත්වය ලාභාංශ විවිධ දත්ත නිරීක්ෂණ සමීක්ෂණය කළ තොරතුරු ආදිය අවශ්‍ය පාර්ශ්වවලට ලබා දීමක් සිදු වේ.
ලබා දීමස් දුවේ. මෙවැනි වාර්ෂික වාර්තා තුළින් අදාළ සංවිධානවල ආයතනවල විශ්වාසනීය බව ආරක්ෂා වේ. අදාළ සංවිධානවල කමාවක් ආයතනවල විශ්වාසනීය බව ආරක්ෂා වේ. විශ්වාසනීය බව ආරක්ෂා වේ. හොඳයි. විශ්වාසනීය බව ආරක්ෂා වේ. ඔන්න දැන් ඔයාලට එන පුළුවන් ප්‍රශ්න අපි කතා කර කර යන්නේ මේ පොරීක්ෂණය කරගෙන යන්නේ. ඔබෙන් අහන්න පුළුවන් ඒක මාර්ගව ක්‍රියාත්මක වන මහජන සම්බන්ධතා වල ඒක මාර්ගය කියන්නේ මේ දී මාර්ගයනේ. කෙලින්ම අපිට ලබා දෙනවා විතරයි අපි. හරි. එතකොට පොත්පින්ච ප්‍රවත්ති නිවේදන ඡායාරූප වාර්ෂික වාර්තා මේව තමයි පහසුවෙන්ම සටහන් ලියන්න පුළුවන්. මේව හොඳට බලා ගන්න ඕන. හරිද? හරි. ඊළඟට අපි යමු මහජන සම්බන්ධතා විධික්‍රමයි. මහජන සම්බන්ධතා මෙවලම් කියලා අහන්න පුළුවන්. මහජන සම්බන්ධතා විධික්‍රම කියලා අහන්න පුළුවන්. හරිද? විධික්‍රම කියලා කියන්නේ ක්‍රියාවක් හැටියට ක්‍රියාත්මක වෙන මහජන සම්බන්ධතා උපක්‍රම. මෙවලම් කියලා කියන්නේ භාණ්ඩයක් උපකරණයක් විදිහට ක්‍රියාත්මක වෙන මහජන සම්බන්ධතා විධික්‍රම. හරිද? එතකොට මහජන සම්බන්ධතා උපක්‍රම. එතකොට දැන් ඔයාලගෙන් අහන්න පුළුවන් මහජන සම්බන්ධතා විධික්‍රම හතරක් විස්තර කරන්න කියලා ඉන්න පුළුවන්. මහජන සම්මා විධික්‍රම හතරක් විස්තර කරන්න කියලා આવොත් විධික්‍රම දෙකක් විස්තර කරන්න આવොත් තුනක් විස්තර කරන්න આવොත් ඔයාලට තීරණ වෙලත් අපි උගන්වන්න ඇති විධික්‍රම ටික මොනවද කියලා මේ ටික තමයි ලියන්න ඕන. මම ටිකක් ඔයගලන්ට පහස්යෙන් ලියන්න පුළුවන් හතරකට නෝට් දීලා තියෙනවා. බලමු. තෑගි ලබා දීම එක. හරි. මහජනය අතර හොඳ සම්බන්ධයක් ගොඩනගා ගැනීමේදී විවිධ විවිධ විධික්‍රම යොදාගත හැකිය. ආයතනික අභ්‍යන්තර වශයෙන්ද ආයතනික අභ්‍යන්තර වශයෙන්ද බාහිර වශයෙන්ද යොදාගත හැකි තා යෝග ක්‍රියාකාරමක් ලෙස තෑගි ලබා දීම හඳුන්වා දිය හැකිය. තෑගි ලබා දීම හඳුන්වා දිය හැකි. නිදසුනක් ලෙස පාසල්වල වාර්ෂික තෑගි ප්‍රදාන උත්සව පවත්වා පාසල තුල මෙන්ම බාහිර සමාජය තුළද පාසල කෙරෙහි ප්‍රසාදය ඉල්ලම්මා ගත හැකිය. වෙළඳසැල් බැංකු වැනි ආයතන වලට පැමිණ පාර්භෝගිකයන්ට විවිධ ක්‍රම හරහා තෑගි ලබා දෙන අවස්ථා මීට ඇත්තේ. නිදසුනක් ලෙස මුදල් තැන්පත් කරන ගනුදුරු වල කුඩ ලබා දීම, ඔරලෝසු වැනි ත්‍යාග ලබා දීම හැඳින්විය හැකිය. ආයතන වල සේවක සේවිකාවන් සේවා දක්ෂතා මත තෑගි ලබා දීම අවස්ථා තිබේ. මේ ආකාරයට තෑගි ලබා දීම තුළ මහජනයාගේ හොඳ හිත ප්‍රසාදය ගෞරවය හා බැඳීම දිනාගත හැකි වේ. තවද මාධ්‍ය ආයතන තම ප්‍රතිරූපයේ එළම්වා ගැනීමට ප්‍රේක්ෂකයන්ට මුදල් ත්‍යාග බඩු මලු අනේ දෝගල දැක තිනනේ මධ්‍ය ආයතන මුදල් ත්‍යාග බඩු මලු යතුරුපැදි ආදී ලබා දෙන අවස්ථාද මෙම ක්‍රියාවලියට අයත් වේ. හරි. ඔන්න තෑගි ලබා දීමත් මහජන සම්බන්ධ ක්‍රියාවලියට අයත්. දැන් ඔයගොල්ලෝ ගෙදර ගුවන් ඉදිරියක් නැහැ කියමු. හරි. ඔයගලන් කවදා ගුවන් ඉදිරිය ඇහුවේ නැතරත් ඔයගලන්ගේ බස් එකේ කවුරුරේ මයික් එකක් දීලා ඇහුවදින් මොන ගුවන් ඉදිරි නාලිකාවද ඔබ අහන්නේ කියලා ඔබ කියන්නේ නැහැ නේ. නෑ මම ගුවන් ඉදිරිය අහන්නේ නැහැ. අපේ ගෙදර රේඩියෝ එකක් ඇටල එහෙම කියන්නේ නැහැ. අපි කියනවා මේ මොකක්ද අහන්න කියලා අපි කියනවා FM දෙරණ කියලා. එහෙනම් අපි හිරු FM කියලා කියනවා. ඇයි හිරු FM කියලා කියන්නේ? ඇයි දෙරණ කියලා කියන්නේ? ඒගොල්ලෝ මහජනයාට මුදල් ත්‍යාග වගේ දේවල් බස්සරත් වලට ඇවිල්ලා ලබා දෙනවා. ආ, ගෙවල් වලට ඇවිල්ලා සමහර නාලිකා බඩු මල්ලක් ලබා දෙනවා. ඒතර මිනිස්සු ඒ නාලිකා වල නම කියනවා. ඒ නාලිකා වල නම කියලා. කියන්නේ එහෙනම් ඒ නාලිකා වලට ප්‍රසාදයක්, ප්‍රසිද්ධියක් හොඳ නමක් තියෙනවා කියලා. ත්‍යාග ලබා දීම තුළ ඒ විදිහට ප්‍රසාදය ගන්න පුළුවන්. දැන් අපි පහුගිය අවුරුද්දක වගේ කාලය තුළ අපි පන්තිය හරියට ක්‍රියාත්මක කරගන්න බැරි නෝ ඔයගොල්ලෝ දන්නවා මේ මේ පසංගත தத்துவيات එක. නමුත් අපි විභාග පාත්‍ර ඒකේ වැඩි ලකුණු ලබා ගන්න අය අගය කරලා ඒගොල්ලන්ට තෑගි ලබා දීමක් කරනවා. එතකොට අන්න ඒ තෑගි ලැබුණ අය සන්තෝෂ වෙනවා. ඊට පස්සේ තෑගි නොලැබුණ අය ඊළඟ ටෙස්ට් එකේදී ඊළඟ විභාගෙදී තෑග්ගක් ගන්න උත්සාහ කරනවා. හරිද? අන්න ඒ තුලින් පන්තිය කෙරෙහි ළමයින්ගේ ප්‍රසාදය ඇති කර ගන්න පුළුවන්. හරි.
ආයතන වලත් එහෙමයි ආයතන වල වැඩිපුරම සේවයට පැමිණි සේවක සේවිකාවන් නැත්නම් හොඳම සේවකයා හොඳම සේවිකාව ගොඩක් ආයතන එහෙම හොඳම සේවකයා තෝරනවා. හරි සමහර ආයතන වල හොඳම සේවකයා තෝරලා එයාගේ පින්තූරයක් ඒ මාසයේ හොඳම සේවකයා තෝරලා එයාගේ පින්තූරයක් අලවලා තියෙන එක තැනක මෙම මාසයේ හොඳම සේවකයා කියලා. රෝහල් වල එහෙම හොඳම සේවකයා තෝරන අවස්ථාවල් තියෙනවා. ඒතර ඒ විතරක් නෙවෙයි ගොලන්ට තෑගකුත් දෙනවා. හරි බැංකු වලට ඊට පස්සේ වෙළඳසල් වලට යන අයට කුසපත් දීමේ ක්‍රම වෙනත් ක්‍රම පාවිච්චි කරලා තෑගි ලබා දීම සිද්ධ වෙනවා. එතකොට ත්‍යාග කුඩා වුණත් ත්‍යාගය විශාල වුණත් ඒක තුළින් වෙන ඇගීම හරහා තෑග ලබා ගන්න කෙනා ප්‍රසාදයට පත් වෙනවා වගේම හරි අනිකුත් අයත්ගේත් විශ්වාසය ආරක්ෂා වෙනවා. ඒවට අපි කියනවා එහෙනම් මහජන සම්බන්ධ විධික්‍රමයක් හැටියට ක්‍රියාත්මක කරන් ත්‍යාග ලබා දීම. එතකොට ඔගලන්ට උනත් ඔගොල්ලෝ යම් කිසි දවසක වෘතියක් කරනකොට යම් කිසි ආයතනයක ඉන්නකොට ඔගලන්ට තෑග්ගක් ලැබුණත් ඔගලන්ට සතුටුයි වගේම වෘති හේතුම ඔගොල්ලෝ ආයතනයක ප්‍රධානීක වුණා කියලා විදුහල්පතිවරයෙක් විදුහල්පතිනියක් වුණා කියලා. එතකොට පාසලේ අපිට පුළුවන් හැම වෙලාවකම තෑගි ලබා දීමේ අවස්ථා සංවිධානය කරන්න. හරි උදාහරණයක් ගත්තොත් පොත් 100ක් කියවපු දරුවෙකුට කාලයක් දෙනවා. පොත් 100ක් කියවුවොත් කියවුවම යන තෑග්ගක් දෙනවා. හරි මාසේ හැම දවසකම ආපු දරුවට තෑග්ගක් දෙනවා. හරි ලකුණු වැඩියෙන් ගන්න දරුවන්ට ඒතර තෑගි ලබා දීම තුළ ප්‍රසාදය වැඩි වෙනවා. ඒ වගේ අනිත් පැත්තෙන් ප්‍රතිඵලත් ඉහළ දා ගන්න පුළුවන්. ඒ වගේ අපි හැම නිතරම කියනවනේ අන්‍යෝන්‍ය වශයෙන් කියලා මහජන සම්බන්ධතා ක්‍රියාත්මකෙන් නේද තෑගි මහජන සම්බන්ධතා ක්‍රියාත්මක කරන කෙනාටත් වාසියක් වෙනවා. හරි ඒක ලබන කෙනාටත් වාසියක් වෙනවා. ඒතර ළමයාට තෑග්ගක් දෙනකොට ළමයාට වාසියක් වෙනවා. එතකොට ළමයින්ට තෑගි දෙනකොට ළමයි උනන්දු වෙනකොට මොකද වෙන්නේ? ප්‍රතිඵල වැඩි වෙනවා. එතකොට ප්‍රතිඵල වැඩි වෙනකොට ගෞරවය ළමයාටත් වාසියක් වෙනවා. ගෞරවය ලැබෙනවා පාසලට විදුහල්පතිතුමාට ගෞරවය ලැබෙනවා. හරි ගුරුවරුන්ට ගෞරවය ලැබෙනතර ඌණෑම එතකොට හැම ආයතනයෙන් බැරුණත් සැලකිය යුතු ආයතන ප්‍රමාණයක තෑගි ලබා දීම ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි නිකන් හිතුවොත් ගමේ කඩයක් තියෙනවා කියලා ඒකේ සේවකව 4 දෙනෙක් වැඩ කරනවා කියලා. හරි ඒගොල්ලන්ට අඩු ගානේ අවුරුද්දට තෑග්ගක් දෙන්න පුළුවන්. හඳුන් අරන් දෙනවා අවුරුද්දට. ඔය ඇඟලුම් කර්මාන්ත ශාලාවල වගේ මම හිතන්නේ මේ සමහරලාට ඔය සමහර ආයතන වල අවුරුද්දට අලුත් අවුරුද්ද ලැබනකොට ඒගොල්ලන්ට පඳුරක් හැටියට රුපියල් 500ක් හරි 1000ක් හරි දෙන ආයතන තියෙනවා. ඒකත් අයිති වෙන්නේ තෑග්ගක් හැටියට තමයි. හරිද? තෑගි ලබා දීම තුළ එහෙනම් ආයතනයේ පාර්ශ්වය ප්‍රසාදයේ ප්‍රතිරූපය හිලම්මන්න ගන්න පුළුවන්. ව්‍යාපාරික ආයතනයකට, ස්වේච්ඡා සම්විධානයකට, පාසලකට, රාජ්‍ය ආයතනයකට හරිද? ඕනම ආයතනයකට ඒක එවැනි ක්‍රම යොදා ගන්න පුළුවනි. දෙවෙනි කාරණේ දිරිදීමනා මහජන සම්බන්ධතා ක්‍රියාවලියේදී සුවිශේෂ විධික්‍රමයන් ලෙස දිරිදීමනා හැඳින්විය හැකිය. දිරිදීමනා ප්‍රධාන වශයෙන් නැත්තන්නේ අභ්‍යන්තර මහජන සම්බන්ධතාවයට ආයතනික ව්‍යාපාරික කර්මාන්ත ශාලාවක සේවය කරන සේවක සේවිකාන්ට විවිධ සාධක මත වැටුපට අමතරව මූල්‍යමය දීමනාවක් ලබා දීම මෙයින් අදහස් වේ. මාසයේ හැම දිනකම සේවයට වාර්තා කිරීම, කාර්යක්ෂම බව, අපේක්ෂිත නිෂ්පාදන ඉලක්ක වෙත ළඟා වීම, හොඳින් සේවය කිරීම, දීර්ඝ කාලයක් සේවය කිරීම, නිවාඩු ලබා නොගැනීම, කලට වේලාවට සේවයට පැමිණීම, ආදායම් තත්ත්වය ඉහළ නැංවීමට දායක වීම, ගනුදෙනුකරුවන් ඉහළ නැංවීමට දායක වීම වැනි හේතු සාධක පදනම් කරගෙන එසේ දිරිදීමනා ලබා දිය හැකිය. එවිට ආයතනයේ කෙරෙහි සේවක සේවකයන්ගේ බැඳීම ශක්තිමත් වේ. ආයතනය කෙරෙහි ආදරයක් ගෞරවයක් ඇතිවේ. මෙවැනි මහජන සම්බන්ධතා විධික්‍රම හරහා ආයතනයේ හෝ ව්‍යාපාරයේ දියුණුව හා පැවැත්ම ශක්තිමත් කරගත හැකිය. හරිද? දිරිදීමනා එතකොට ගොඩක් වෙලාවට මේක අභ්‍යන්තර මහජන සම්බන්ධතාවට අයිති වෙන්නේ. ඒ කියන්නේ දිරිදීමනා වගේ දේවල් සේවක සේවිකාවන් සඳහා තමයි සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් අර අපි අවස්ථා ටිකක් කිව්වනේ මාසේ හැම දිනකම සේවයට වාර්තා කරපු කෙනාට දිරිදීමනාවක් දෙන්න පුළුවන්. රුපියල් 2000ක දීමනාවක් ලැබෙනවා මාසේ හැම දිනකම. එක දවසක්වත් නිවාඩු අරගෙන නැත්තම්. එහෙම පුළුවන්. එහෙම නැත්නම් කාර්යක්ෂම බව පිළිබඳ කාර්යක්ෂම බව කිසියම් ක්‍රමවේදයකට ඇගීමට ලක් කරලා පුළුවන්. දේ දීමනාව ලබා දෙන්න. ඊට පස්සේ නිෂ්පාදන ඉලක්ක දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාවල නම් නිෂ්පාදන ටාගට් එකට වැඩිපුරක් තියෙනවා. අපි තුමු X කියන කොටස් අපි තුමු කෑලි 50ක් දවසට සම්පූර්ණ කරන්න ඕන කියලා එක සේවිකාවක් යා 65ක් 70ක ටාගට් එකකට එන කවුරු හරි ඉන්නවනම් අන්න එයාට දිරිදීමනාවක් ලබා දෙන්න. ඒතර යා නැත්තම් අර 50ක් නිෂ්පාදනය කරන කෙනාට 70ක් නිෂ්පාදනය කරනාට සමාන වෙනවට වැඩිය.
වැඩි නිෂ්පාදනයක් කරන කෙනාට අතිරික්ත නිෂ්පාදනයක් කරන කෙනාට දීවනාද දෙනවා නම් එයා උනන්දුවෙන් වැඩි වැඩ කරනවා සහ අනිත් අයගේ උනන්දුවත් වැඩි වෙනවා හරි ඊට පස්සේ හොඳින් සේවය කිරීම දීර්ඝ කාලයක් සේවය කිරීම මේ වගේවත් සමහර ආයතනවල දිරි දීමලා ලබා දීමට හේතු වෙනවා වත්නවා වසර 5ක් සේවය කරාට පස්සේ වැටු උපාර්ධකයක් ලැබෙනවා හා වට වසර 10ක් වැඩ කරාට පස්සේ ආට රුපියල් 5000ක් වැටුපට එකතු වෙනවා වසර 20ක් වැඩ කරත් එයාට පඩියට අමතරව තව රුපියල් 10000ක් එකතු වෙනවා එකතු කිරීම කරන්න පුළුවන් දිරි දීම අවශ්‍යයි කලට වේලාවට හැම දවසකම ආපු කෙනාට ඔයන ඔය වගේ දේවල් වලට අපි දිරි දීමනා කියනවා එතකොට සේවක සේවිකාවන්ගේ බැඳීම ආදරය ගෞරවය ආයතනයට ලැබෙන ඒ වගේම ආයතනය හැර යන්නේ නැහැ ඒගොල්ලෝ නිතරම මේ ආයතනය රැඳී ඉන්න බලනවා අපි හිතමු දැන් අවුරුදු 10ක් වැඩ කරන කෙනෙක් ආයතනයෙන් වෙන ආයතනයකට ගියොත් වැඩි වැටුපකට ඒ ආයතනයට පාඩුවක් ඒ අවුරුදු 10ක පළපුරුද්ද ලේසින් ගන්න බෑ තව කෙනෙක් බඳවගත්ත කෙනෙක් එයාට දිරි දීමනාවක් වගේ දෙනකොට එයා තව ආයතනයකට සේවයට යන්නේ නැහැනේ පැහැදිලිද හරි ඔය විදිහට මහජන සම්බන්දතා විධික්‍රම අපි දෙකක් කතා කරා තව එකක් ලියගන්න ඕගොල්ලෝ තුන්වෙනි කාරණේ යන සම්මාන පිරිනැමීම සම්මාන පිරිනැමීම තුන්වෙනි මහජන සම්බන්දතා උපක්‍රමයේ සම්මාන පිරිනැමීම සම්මාන පිරිනැමීම ලියගන්න මහජන සම්බන්දතා විධික්‍රමයක් ලෙස මහජන සම්බන්දතා විධික්‍රමයක් ලෙස සම්මාන පිරිනැමීම සම්මාන පිරිනැමීම අතිශය වැදගත් ක්‍රියාවලියක් වේ අතිශය වැදගත් ක්‍රියාවලියක් වේ ඕනෑම ආයතනයකට ඕනෑම ආයතනයකට ආයතනයකට කමාවක් සංවිධානයකට සංවිධානයකට සම්මාන පිරිනැමීමේ උත්සව සම්මාන පිරිනැමීමේ උත්සව ක්‍රියාත්මක කළ හැකිය සම්මාන පිරිනැමීමේ උත්සව ක්‍රියාත්මක කළ හැකිය විශේෂයෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ වෙළඳ ආයතන විශේෂයෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ වෙළඳ ආයතන වෙළඳ ආයතන වාණිජ ආයතන ජාතික ජාත්‍යන්තර මට්ටමේ වෙළඳ ආයතන වාණිජ ආයතන මාධ්‍ය ආයතන මාධ්‍ය ආයතන මාධ්‍ය ආයතන හා නොයෙකුත් සංවිධාන මාධ්‍ය ආයතන හා නොයෙකුත් සංවිධාන විසින් සම්මාන ප්‍රදානෝත්සව වාර්ෂිකව සංවිධානය කරනු ලබයි සම්මාන ලබා දීමේදී සමාජ ආර්ථික කලාව සංස්කෘතිය සාහිත්‍ය සිනමාව ව්‍යාපාරික කටයුතු අධ්‍යාපනික
අධ්‍යාපනික පාරිසරික පාරිසරික ආදී පාරිසරික ආදී විවිධ ශේෂ්ත්‍රවල විවිධ ශේෂ්ත්‍ර නියෝජනය වන පරිදි නියෝජනය වන පරිදි විවිධ ශේෂ්ත්‍ර නියෝජනය වන පරිදි සම්මාන උත්සව හා සම්මාන පිරිනැමීම් සිදුවේ. විවිධ ශේෂ්ත්‍ර නියෝජනය වන පරිදි සම්මාන උත්සව හා සම්මාන උත්සව හා සම්මාන පිරිනැමීම් සිදුවේ. මෙවැනි සම්මාන පිරිනැමීම් හරහා මෙවැනි සම්මාන පිරිනැමීම් හරහා අදාළ සංවිධාන හා ආයතන අදාළ සංවිධාන හා ආයතන ප්‍රසිද්ධියටත් ජනප්‍රියත්වයටත් පත්වේ. ප්‍රසිද්ධියටත් ජනප්‍රියත්වයටත් පත්වේ. නිවසුන් ලෙස දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල රයිගම් ටෙලි සම්මාන උළෙල රයිගම් ටෙලි සම්මාන උළෙල රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල උත්සවය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවය ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ස්වර්ණ පුස්තක සම්මාන උළෙල කියන්නේ මේ උළෙල ආදිය දැක්විය හැක ප්‍රාදේශීය මට්ටමින්ද සම්මාන උත්සව පැවැත්වෙන අවස්ථා දක්නට ලැබේ. ප්‍රාදේශීය මට්ටමින්ද සම්මාන උත්සව පැවැත්වෙන අවස්ථා දක්නට ලැබේ. හරි. දෙදර ඔය ජාත්‍යන්තර පොත් ප්‍රකාශකින්ගේ සංගමය කියලා අපේ ජාතික පොත් ප්‍රකාශකයේ සංගමය කියලා ලොකු දැවැන්තාවක් තියෙන ලංකාවට. එයා ඒ සංගමයේ ජනප්‍රිය වෙන්න එක හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඒ දෙකම මහජන සම්මන්ත්‍රණයට. එකක් තමයි ස්වර්ණ පුස්තක සම්මාන උළෙල. හොඳම නවකතාව තෝරනවා. ඒකට ස්වර්ණ පුස්තක සම්මානය කියලා සම්මානයක් පිරිනමන. ඒක තමයි ලංකාවේ වැඩිම අවධානය යොමු වන සම්මාන උළෙල. ඒතර ඒක පොත් ප්‍රකාශකයේ සංගමයේ පැවැත්මට ඒගොල්ලන්ගේ විශ්වාසයට හරි වැදගත්. ඒගොල්ලන්ගේ ප්‍රසාදයට ඒගොල්ලන්ගේ ඊළඟට ඒගොල්ලෝ තවත් මහජන සම්බන්ධතා ක්‍රියාවලියක් හැදිර කලිනුත් කතා කරා. වෙළඳ ප්‍රදර්ශනය කියලා අපි කතා කරේ. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා සාහිත්‍ය මාසෙ. එතකොට ඒ දෙකම කරන්නේ පොත් ප්‍රකාශකින්ගේ සංගමෙන්. ඒ සංගමයට ලොකු රට තුර ලොකු ගෞරවයක් තියෙනවා. හරි. ඒ ප්‍රදර්ශනය සහ ස්වර්ණ පුස්තක සම්මාන ඒ විදිහට. රයිගම් ටෙලි සම්මාන. රයිගම් කියලා කියන්නේ මේ මොනවාද ලුණුමිරිස් සම්බන්ධ සමාගමක් එහෙමද? ස්ට්‍රයිගම් කියලා කියන්නේ මේ මොනවාද ලුණුමිරිස් සම්බන්ධ නෙමෙයි මේ ලුණුමිරිස් නෙමෙයි මොනවාද ස්ට්‍රයිගම් නිෂ්පාදන ඔක්කොම මේ කුළුබඩු නිෂ්පාදන නෙදියන්නේ. එතකොට ඒ ස්ට්‍රයිගම් සමාගම සම්මාන උළෙලක් පිරිනැමීම ක්‍රියාත්මක කිරීම තුළින් ඒ ආයතනය ප්‍රසාදයටපත් වෙනවා. ඊට පස්සේ දෙරණ නාලිකාව හිරු නාලිකාව ඒ නාලිකත් සම්මාන උළෙලවල් පාත්‍ර වෙනවා ලැබීම. ඊට අමතරව ව්‍යාපාරික සංවිධාන ව්‍යාපාරික ආයතන හරි ජනමාධ්‍ය ආයතන ජනමාධ්‍ය සංවිධාන ඒ කියන්නේ ගත්තොත් ජනමාධ්‍ය සම්මාන උළෙලවල් පවත්වන ඒ විදිහට හරි සම්මාන උළෙල හරහත් ආයතනයේ ප්‍රතිරූපී එල්ලම්මන් පුළුවන්.
ගොඩක් ඉස්කෝලවල සමහරලාට වාර්ෂික සම්මාන වලත් තියෙන්න පුළුවන් අර සමහර පාසල්වල තියෙන වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය වගේම සම්මාන පිරිනැමීමකුත් ඒ වෙලාවේ සිද්ධ වෙන අවස්ථා තියෙනවා සමහරලාට කලා කටයුතු දෙපාර්තමේන්තුව වගේ ආයතන සංස්කෘතික අමාත්‍යාංශයේ කලා භූෂණ කියලා සම්මානයක් කලාකරුවන්ට ලබා දෙනවානේ ව්‍යාපාරිකයන්ට කලාකරුවන්ට පරිසරය ආරක්ෂා කරන්න උනන්දු වෙන අයට සමාජ සේවා කටයුතු වලට නිවල් ණයට ඔය තියන්නේ යත්‍යන්තර වශයෙන් නොබෙල් සාමිතයගේ කියලා එකක් තියෙනවනේ නේද එක්සත් ජාතීන්ගේ සංවිධානය යුනෙස්කෝ යුනිසෙෆ් වගේ සංවිධාන හරි පොදු රාජ්‍ය මණ්ඩලය වගේ හැම ආයතනයක්ම සම්මාන පිරිනැමීම් කරනවා ඒ වගේම අපිට පුළුවන් පාසල් මට්ටමින් ග්‍රාමීය මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් වුණත් යම් යම් සම්මිති සමාගම් සනස වෙන්න පුළුවන් සරෝදේ වෙන්න පුළුවන් ඒ වගේ ආයතනත් සංවිධාන සම්මාන වල පවත්වන අවස්ථා තියෙනවා ඒ එතකොටත් ඒ ආයතන වල ප්‍රතිරූපය ඉහළ යනවා හරි ඊළඟට තව එකක් කතා කරමු උපදේශනය හතරෙනි කාරණේ ලියා ගන්න උපදේශනය හතරෙනි කාරණේ අවසාන කාරණේ උපදේශනය ලියා ගන්න මහජන සම්බන්ධතා විධික්‍රමයක් ලෙස මහජන සම්බන්ධතා විධික්‍රමයක් ලෙස විවිධ මහජන සම්බන්ධතා විධික්‍රමයක් ලෙස විවිධ උපදේශන ක්‍රම යොදා ගනී විවිධ උපදේශන ක්‍රම යොදා ගනී උපදේශන ක්‍රම යොදා ගනී උපදේශන ක්‍රියාවලීන් අභ්‍යන්තරික මහජන සම්බන්ධතාවයටද අභ්‍යන්තර මහජන සම්බන්ධතාවයටද බාහිර මහජන සම්බන්ධතාවයටද අභ්‍යන්තර මහජන සම්බන්ධතාවයටද බාහිර මහජන සම්බන්ධතාවයටද අයත්‍යයකිය නිරුසුනක් ලෙස ඡේදෙම ලියන නිරුසුනක් ලෙස ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතන කෘෂිකර්මාන්තය කමාවක් බගා කටයුතු දෙකම එකයිද කෘෂිකර්මාන්තය බගා කටයුතු ආදී පිළිබඳව කෘෂිකර්මාන්තය බගා කටයුතු ආදී පිළිබඳව ග්‍රාමීය වශයෙන් ප්‍රාදේශීය වශයෙන් ගොවිජනයා දැනුවත් කරයි ප්‍රාදේශීය වශයෙන් ග්‍රාමීය වශයෙන් ගොවිජනයා දැනුවත් කරයි විවිධ රෝග වසංගතාදිය පැතිරෙන අවස්ථාවලදී විවිධ රෝග වසංගතාදිය පැතිරෙන අවස්ථාවලදී සෞඛ්‍යයට අදාළ විවිධ අංශ විසින් උපදේශන සේවා ක්‍රියාත්මක කරයි උපදේශන සේවා ක්‍රියාත්මක කරයි. ඊට අමතරව බැංකුවේ මූල්‍ය ආයතන ඉතිරි කිරීම සකසුරුවම ඒ කියන්නේ අර පිරිමැස්ම සකසුරුවම ආයෝජනයේ වැනි
ඉතිරි කිරීම සකස්රුවම ආයෝජනය වැනි මාතෘකාවස්සේ විවිධ අවස්ථාවලදී මහජනයාට විවිධ අවස්ථාවලදී මහජනයාට උපදේශන ක්‍රම ක්‍රියාත්මක කරයි. පාසල් වෘත්තීය පුහුණු ආයතන විශ්වවිද්‍යාල පාසල් වෘත්තීය පුහුණු ආයතන විශ්වවිද්‍යාල ආදීහිද විශ්වවිද්‍යාල ආදීහිද විවිධ උපදේශන සේවා ක්‍රියාත්මක වේ. මෙමගින් විවිධ උපදේශන සේවා ක්‍රියාත්මක වීම මගින් අදාළ අංශවල විශ්වාසය පිළිගැනීම දිනාගත හැකිය. විශ්වාසය කමාවක් පිළිගැනීම දිනාගත හැකිය. මේ ආකාරයට විවිධ උපදේශන ක්‍රම මහජන සම්බන්ධතා විධික්‍රමයක් ලෙස ඉතා විධිමත් ලෙස යොදාගත හැකි. හොඳයි, අපි අදර නියමිත පාඩම් කොටස අසානයි. එතන අපි ටියුට් එකකින් හතරෙන් තුනක් පමණ මේ විට අවසන් කරලා තියෙන්නේ. මහජන සම්බන්ධතා පාඩමේ තවත් කොටස් ටිකක් කරන්න තියෙනවා. අපි ඒ සඳහා ටියුට් එකේ ඉඩ තියෙනවා. ඒ සඳහා අපි ඊළඟ දවසේ ටික සාකච්ඡා කරමු. එහෙනම් ඔබට සුබ දවසක්. අයුවන්.